රොඩ්සුම් යාළුවනේ ඔන්න ඉතින් අදත් අපි වීඩියෝ එකක් අරගෙන ආවා මේක නම් ඉතින් ටිකක් විශේෂ වීඩියෝ එකක් ඉතින් ඔයාලා බලනවා ඇති අපි මේ කොහෙද ගියේ කියලා නේද අපි ඉතින් උදේ පාන්දරම පානුයි චිකනුයි පොල් සම්බෝලයි කාලා හදිසියෙම අපි තීරණය කරා ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා ඉතින් මේ ඒ ගියපු ට්‍රිප් එක තමයි අපි කොහෙද ගියේ ඇත්තටම අපි පහුගිය කාලේ අපි හැමෝම ලෙඩ වෙනවා උණ හැදෙනවා එම්බිරිස්සාව හැදෙනවා ඔය වගේ ලෙඩ හැදෙනවා ඉතින් ලෙඩ හොඳ වුණ ගමන් අපි හිතුවා අපි යන්න ඕන ඔන්සෙන් කියලා ඉතින් මේක හදිසියේ තීරණය කරපු ට්‍රිප් එකක් අපි ඉතින් එක රැයක් නවතින්නත් එක්ක තමයි යන්න හිතුවේ හැබැයි අපි හොටෙල් එකක් බුක් කරලා තිබුණෙත් නැහැ අපි කොහෙද නතර වෙන්නේ කියලා ඒ නිසා අපි තීරණය කරා හකුනේ යන්න හැබැයි හකුනේ ගියාට හකුනේ අපි නවතින්න කොහෙද කියලා තීරණය කරේ නැහැ ඉතින් යන්න කලින් අපි ඉස්සලාම් කරේ හොටෙල් එකක් බුක් කරන්න උත්සාහ කරපු එක නමුත් අපි හොටෙල් එකක් බුක් කරන්න ට්‍රයි කරා අපිට හොයාගන්න බැරි වුණා මොකද අපි හදිසියෙන් තීරණය කරේ ඉතින් ඒ නිසා ජපානයේ තියෙන බිස්නස් හොටෙල් ඉතින් අපි ඒකක නතර වෙන තීරණය කරා අපිට බිස්නස් හොටෙල් එකක් හොයාගන්නත් පුළුවන් වුණා ඒත් එක්කම අපි රැයට විතරයි ඒක නතර වෙන්න හිතුවේ දවල් කාලෙදී අපි හකුනේ අපිට පුළුවන් තරම් ඇවිදින්න සහ ඔන්සෙන් යන්න තීරණය කරා. හකුනේ කියලා කියන්නේ ජපානයේ ඉතාමත්ම විශේෂ පළාතක්. ඒ කියලා කියන්නේ ඔන්සෙන් විශාල ප්‍රමාණයක් තියෙන ජපානයේ හකුනේ තමයි. ඔන්සෙන් වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ විවිධ වර්ගයේ ඔන්සෙන් තියෙනවා. ඉතින් ඒ එක ඔන්සෙන් එකකට තමයි අපි යන්න තීරණය කරේ ඒ තමයි අපි ගියේ හිගයිරි ඔන්සෙන් කියන එකට ඉතින් අපි හදිසියෙන් මේ ගමන ආවේ ලොකුවට ප්ලෑන් කරපු නැති හින්දා කොහොම කොහොම හරි අපි ජීවත් වෙන පළාතේ ඉඳලා හකුනේට තියෙන්නේ වැඩි දුරක් නැහැ කිලෝමීටර් 50ක් 55ක් වගේ දුරක් තමයි තියෙන්නේ ඒ නිසා අපිට වැඩි වේලාවක් ගියේ නැහැ හකුනේට යන්න ඒ යන අතරමඟ අපි මෙන්න මේ විදිහට පාකින් ඒරියා එක නතර කරා මේ පාකින් ඒරියා එක හරිම පොඩි මෙතන ඇත්තටම කිසිම රෙස්ටෝරන්ට් එකක් කඩයක් මුකුත් නැහැ පුංචි කඩයක් තිබුණා ඒ තමයි කෙබාබ් විකුණපු තැනක් ඒ ඇරෙන්න මේ පාකින් ඒරියා එකේ කිසිම කඩයක් අපිට තිබුණේ නැහැ කෑම ගන්න ඉතින් බලන්න ඔයාලා මේ ජපානයේ මේ පාකින් ඒරියා එකක් උනාට මේ පාකින් ඒරියා එකේ තියෙන ටොයිලට් පහසුකම් කොහොමද කියලා ඉතාපන්ත විශාල ටොයිලට් එකක් තමයි තිබුණේ මෙතන ඉතින් හරිම පිරිසිදුයි සාමාන්‍යයෙන් ජපානයේ ටොයිලට් හරිම පිරිසිදුයි. පාකින් ඒරියා එකක් ගත්තත්, කඩයක් ගත්තත්, රෙස්ටෝරන්ට් එකක් ගත්තත්, ඇත්තටම ටොයිලට් හරිම පිරිසිදුයි. ඉතින් ඒ නිසා ඔයාලට පේනවා ඇති මේ ටොයිලට් එක කොච්චර පිරිසිදුයිද කියලා, කොච්චර විශාලයිද කියලා. ඉතින් අපි ওই විදිහට ටොයිලට් එකටත් ගිහිල්ලා, එතන තිබුණ කෙබාබ් කඩෙන් කෙබාබ් කාලා හකුණ යන්න ආපහු පිටත් වුණා. ජපානයේ මේ හකුනේ කියන පළාත ඉතාමත් විශේෂ පළාතක්. ඒකට හේතුව තමයි ස්වභාවික උණු වතුර දිය උල්පත්. එහෙම නැත්නම් ඔන්සෙන්. එහෙම නැත්නම් හොට් ස්ප්‍රින් බාත්. මේවා විශාල ප්‍රමාණයක් තියෙන්නේ හකුනේ තමයි. ඒ වගේම තමයි ඔන්සෙන් වර්ග විවිධාකාරයේ ඔන්සෙන් වර්ග තියෙනවා. කියලා කියන්නේ අපේ අපි හොටෙල් රූම් එකක් ගත්තොත් ඒ රූම් එකට වෙනමම තියෙන ඔන්සෙන් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ රූම් එකට විතරක්. එහෙම නැත්නම් පබ්ලික් තියෙන ඔන්සෙනුත් තියෙනවා. ඒ කියලා කියන්නේ ඒ හොටෙල් එකට පබ්ලික් ඔන්සෙන් එකක් තියෙනවා. ඒක හොටෙල් එකට එන හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පිරිමි අයට වෙනම සහ කාන්තාවන්ට වෙනම තමයි මේ ඔන්සෙන් එක තියෙන්නේ. ඒ වගේම තමයි සමහරක් ඔන්සෙන් තියෙනවා ස්විමින් සූට් ඇඳගෙන ගිහිල්ලා
ස්විමින් සූට් ඇඳගෙන ගිහිල්ලා ෆැමිලි පිටින් ඒ කියන්නේ අනිත් හැමෝමත් ඉන්න තැන්වල ගිහිල්ලා බහැලා ඉන්න පුළුවන් ඔන්සෙන් පවා තියෙනවා. ඉතින් ඕනම සංචාරකයෙක් ටුවරිස්ට් කෙනෙක් ජපානයට ආවහම මේ වගේ හොටෙල් එකක ඔන්සෙන් එකකට ගියාම ඇත්තටම පුදුම හිතෙනවා සමහරක් වෙලාවට. හේතුව තමයි ජපානයේ කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශවයම සම්පූර්ණ ඇඳුම් ඔක්කොම ගලවලා තමයි මේ ඔන්සෙන් එකට බහින්නේ. එතකොට ගැහැණු අය වෙනම යන්න ඕන ඔන්සෙන් එකට, පිරිමි අයට වෙනම තියෙන ඔන්සෙන් එක. ඉතින් එතකොට එතන ඉන්න හැමෝම ඇඳුම් නැතුව තමයි එතෙන්ට යන්න ඕන. ඉතින් එහෙම ගියාම වෙනත් රටක කෙනෙක් ජපානයේ ජපන් වැසියන්ට නම් මේක සාමාන්‍ය දෙයක්. නමුත් පිටරට කියන්නේ සංචාරකයෙක් මේ වගේ තැනකට ගියාම මේක දන්නේ නැති අයට ඇත්තටම මේක පුදුම සහගත දෙයක්. ඉතින් එතකොට තවත් තියෙනවා, දැන් අපි ඇවිත් ඉන්නේ අද හිගාරි ඔන්සෙන් එකට. හිගාරි ඔන්සෙන් කියලා කියන්නේ සමහරක් හොටෙල්ස් වල ඔන්සෙන් එක විතරක් පාවිච්චි කරන්න පුළුවන් මිනිසුන්ට. ඒ කියලා කියන්නේ අපිට ඒ හොටෙල් එකේ නතර වෙන්නම ඕනේ නැහැ. අපි ඒ හොටෙල් එකේ නතර වෙන්නේ නැතුව ඔන්සෙන් එක විතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔන්සෙන් හොටෙල් එකේ නතර වෙන අයට ඔන්සෙන් එක සාමාන්‍යයෙන් ෆ්‍රී තමයි හම්බ වෙන්නේ. නමුත් අපි ඔන්සෙන් එක විතරක් පාවිච්චි කරන්න හොටෙල් එකට යනවා නම් ඒකට අපි සාමාන්‍ය ගාණක් ගෙවන්න ඕනේ. එක ගෙවලා ඔන්සෙන් එක පාවිච්චි කරලා අපිට ආපහු එළියට එන්න පුළුවන්. ඒකල අපි කැමති තැනක නතර වෙන්න පුළුවන්. එන්න ඒකට තමයි අපි හිගාරි ඔන්සෙන් කියලා කියන්නේ. අපි අද ගියේ හිගාරි ඔන්සෙන් එකට. ඉතින් මේ හොටෙල් එක හරිම ලස්සනයි, ටිකක් ලොකු හොටෙල් එකක්. සාමාන්‍යයෙන් ඔන්සෙන් හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට ගල් වලින්, විශාල සාමාන්‍ය ගල් වලින්. හුඟක් වෙලාවට හොටෙල්ස් වල ඔන්සෙන් කිහිපයක් තියෙනවා. සමහරක් වෙලාවට එළියෙත් තියෙනවා, සමහරක් වෙලාවට ඇතුළෙත් තියෙනවා. ඉන්ඩෝ අවුට්ඩෝ දෙකේම සාමාන්‍යයෙන් ඔන්සෙන් තියෙනවා. හැබැයි පිරිමි අයගේක කාන්තාවන්ට බලන්නත් බෑ, කාන්තාවන්ගේක පිරිමි අයට බලන්නත් බෑ. ඒක වෙන වෙනම තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි හොටෙල් එකට යනකොට හොටෙල් එකෙන් ඔන්සෙන් එකට කියලා වෙනමම ටවල්ස් දෙනවා. ඒව අරගෙන අපි යන්න ඕන. සාමාන්‍යයෙන් කෙනෙකුට එතෙන්ට යද්දි ලැජ්ජයි වගේ නම් ඇඳුම් ගලවල යන්න අපිට, ඉතින් අපිට අවශ්‍ය කොටස ඒ ටවල් එකෙන් වහලා අපිට ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම තමයි ජපානයේ ඔන්සෙන් වල ගොඩක් නීති රීති තියෙනවා. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි හැමෝම ඇඳුම් නැතුව අපි ඔක්කොමලා ඒ උණු වතුර දියුල්පත් වලින් හදලා තියෙන තටාක තියෙන්නේ. ඒ තටාක වලට අපි බහිනවා. ඒ බහිනකොට ගොඩක් වෙලාවට ටැටු ගහලා තියෙනවා නම් මේ ඔන්සෙන් වලට යන්න බෑ. හේතුව තමයි සාමාන්‍යයෙන් ඒකෙන් තුවාලයක් වගේ තිබ්බොත් එහෙම අනිත් අයට ඒක පැතිරෙන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා ඇත්තටම ටැටු ගහපු අයට ඔන්සෙන් වලට බහින්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔන්සෙන් එකට බහින්න කලින් අපි අනිවාර්යයෙන්ම ඇඟ පිරිසිදු කරගන්න ඕන. එහෙම පිරිසිදු කරගෙන තමයි ඔන්සෙන් එකට බහින්නේ. ඉතින් ඒ වගේ නීති රීති ගොඩාක් තියෙන ඔන්සෙන් වලට යනකොට. ඒ වගේම කාන්තාවන්ට කොණ්ඩේ කඩාගෙන යන්න බෑ, කොණ්ඩේ බැඳගෙන යන්න ඕන. මොකද එතකොට කොණ්ඩේ ගැලවිලා වතුරට වැටෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ ඔන්සෙන් එකට සාමාන්‍යයෙන් අපි කොණ්ඩේ දාන්නේ, අපි ඔළුව හොදන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ඇඟ විතරයි ඔන්සෙන් එකට බැහැලා අපි ඉන්නේ. එහෙම නැතුව අපි ඔළුව, ඒ කියන්නේ කොණ්ඩේ අපේ හොදන්නේ නැහැ ඔන්සෙන් වතුර වලින්. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ඔන්සෙන් එකට ගියේ. ඔන්සෙන් එකට ගිහිල්ලා අපි ඉතින් ඇත්තටම හොඳට නාලා ඉවර වෙනකොට සාමාන්‍යයෙන් උණු වතුර ඔය හොට් ස්ප්‍රින් බාත් වලට ගියාම ගොඩක් වෙලාවට බඩගිනි වෙනවා. මොකද උණු වතුරේ අපි විනාඩි 15ක් 20ක් එක දිගට ඉන්නකොට ඒ උණු වතුර ටිකක් සැරයි, රස්නේ වැඩි. ඒ වුණාම බඩගිනි හැමෙන්නේ එනවා. ඉතින් අපිත් කරේ එළියට ඇවිල්ලා මෙතන තිබුණා අපිට මේ වෙන්ඩින් මැෂින් එකක් තිබ්බා. අපි ඒ වෙන්ඩින් මැෂින් එකෙන් යෝගට් ඩ්‍රින්ක් එකක් අරගෙන අපි ඒකත් බීලා, ඒ වගේම තමයි මේ හොටෙල් එකේ විශේෂත්වයක් තිබ්බා. අපි වගේ කියලා කියන්නේ හිගාරි ඔන්සෙන් එකක් පාවිච්චි කරන්න ආපු අපි වගේ අයට පුළුවන්කම තිබුණා. මෙතන තියෙන ලොකු ස්විමින් පූල් එකක්. ඉතින් ඔන්සෙන් බහින්න කලින් අපිට මේ ස්විමින් පූල් එක පවා පාවිච්චි කිරීමේ හැකියාව තිබ්බා. ඉතින් හරිම ලස්සන හොටෙල් එකක්. අපි එදා දවසේ ඉතින් ඒ ඔන්සෙන් එක ඇත්තටම ගොඩක් සතුටින් අපි කාලය ගත කරා. ඊට පස්සේ අපි ආපහු ලෑස්ති වුණේ, අපි පිටත් වුණේ
අපි නතර වෙන හොටෙල් එකට යන්න එතෙන්ට ගිහිල්ලා අපි අපේ බඩු හැම තියලා අපි රෑ කෑම ගන්න යන්න තමයි සූදානම් වුනේ සූදානම් වෙන්නේ ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ දැන් ඔන්සෙන් එකෙන් එළියට යන ගම ඔන්න ඉතින් අපි දැන් හොටෙල් එකට ගිහිල්ලා අපි බෑග්ස් එහෙම තියලා අපි කෑම කන්න තැනක් හෙව්වා. ඒක ඇත්තටම ටිකක් අමාරු වුණා. අපි දැක්කා ලංකාවේ කඩයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ලංකාවේ කෑම කන්න ඕන නිසා අපි ඒ කඩේට ඇවිදගෙන ගියා. නමුත් අපි එතෙන්ට යනකොට ඒ කඩේ වහලා. ඊට පස්සේ අපිට ටිකක් අමාරු වුණා අපිට කන්න තැනක් හොයාගන්න. ඊට පස්සේ ඔයාලා දන්නවා ඇති ජපානයේ ඉසකයා. ජපානයේ ඉසකයා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පුංචි බාර් එකක් කිව්වොත් මං හිතන්නේ මම හරි. නමුත් ඒ බාර් එකේ කෑම වර්ග ගොඩාක් තියෙනවා. ගොඩක් වෙලාවට මිනිස්සු හවස වැඩ ඇරුණාම එහෙම යාළුවොත් එක්කතු වෙලා මේ ඉසකයා වලට තමයි කන්නේ එහෙම යන්නේ. ඉතින් අපි ඉස්ලාම් කරේ ලංකාවේ කඩේට ගියපු එක ලංකාවේ කඩේ වහලා තිබ්බේ. ඊට පස්සේ අපි ඔයාලට පේනවා ඇති මේ තමයි ලංකාවේ කඩේ මේක වහලා තිබ්බේ. ඇස් අපි ඒක වහලා නිසා අපි ආපහු ඉසකෑයකට ගියා. හැබැයි ඉසකෑයකට යන්න කලින් අපි තව ලස්සන තැනකට ගියා. ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහෙද ගියේ කියලා. මේ ඇත්තටම මේ දියපාර මේ ටවුන් එකක් මැද්දේ තියෙන දියපාරක්. ඔයාලට පේනවද ඒක කොච්චර පිළිවෙලයිද කියලා කොච්චර පිරිසිදුයිද කියලා. ඔන්න ඔහුම ඇවිදගෙන ඇවිදගෙන එනකොට අපිට මෙන්න මේ ලස්සන වියපාර හම්බ වුණා. ඔයාලට පේනවද මේක ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වගේම බලන්නකෝ මේක කොච්චර පිරිසිදුයිද කියලා. මෙතන හදලා තියෙන්නේ මෙතන ඉඳගෙන මේ වතුරට කකුල් දෙක දාගෙන ඒ කියලා කියන්නේ හරියට අපි මහන්සිය නිවා ගන්න තමයි මේක මේ වගේ මේ විදිහට හදලා තියෙන්නේ. බලන්න කොච්චර නිර්මාණශීලීද කියලා බලන්න. ඒ වගේම බලන්න කොච්චර පිරිසිදුයිද කියලා. සාමාන්‍යයෙන් මේක ප්‍රධාන නගරයක තියෙන දියපාරක්. නමුත් මේකට කැලිකසල දාලා මේකට අපි කන කෑමවල එක එකව දාලා එහෙම නාස්ති කරපු තැනක් නෙමෙයි. හරිම ලස්සන හරිම පිරිසිදු තැනක්. ඉතින් මේ විදිහට කකුල් දාලා අපේ විඩාව නිවා ගන්න තමයි මේ වගේ තැන් හදලා තියෙන්නේ. විශේෂයෙන් රස්නේ කාලයට එහෙම මෙතන ඉඳගෙන ඉතින් කෑම කන්නත් පුළුවන් ඉතින් ඕනේ නම්. ඉතින් ඒක අපි ඒ විදිහට කරන්න ඕනේ. ඉතින් එතන අපි සිදු කරන්නේ නැතුව අන්න එහෙම මෙතන ගොඩක් වෙලාවට මෙතෙන්ට ඇවිල්ලා මේ මිනිස්සු මෙතන කකුල් දෙක වතුරට දාලා එයාලගේ මහන්සිය නිවාගෙන තමයි ආපහු මෙතනින් යන්නේ. ඔව් ඒ වගේම තමයි මෙන්න මේ නළලිඳත් උතන තිබ්බා. බලන්නකෝ මේක ගොඩාක් පරණ නළලිඳක්. අන්න ඔය නළලිඳත් ඔය හරිය තිබ්බා. මෙතනින් අරගෙන වතුර බොන්නත් පුළුවන්කම තිබුණා අපිට.
ඔන්න ඔයාලා අපි කන කෑම දිහා බලලා කෙලහෙම ගිලින්න එපා. ඉතින් මේ වගේ රස රස කෑම ගොඩාක් තිබ්බා. අපි හොඳටම බඩගිනි වෙලානේ හිටියේ. අපි ඉතින් හොඳට කෑවා. හොඳට කනකොට අපේ නට්ස බබා නිදාගෙන හිටියේ. එයත් කොහොම හරි ඇහැරියා. ජපානයේ ඉසකයා වුණාට මේ වගේ තැන්වලට පුංචි බබාල අරගෙනත් එන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වගේ ඇතුලේ සමහරක් ඉසකයාවල නම් ඇතුලේ ස්මෝක් කරන්න පුළුවන්, දුම්පානය කරන්න පුළුවන්. නමුත් සමහරක් ඒ වගේ බෑ. ඉතින් මෙතන එහෙම අපි ඇත්තටම පුංචි ළමෙක් එක්කගෙන යනකොට එයාලා කියනවා මෙතෙන්ට ළමයි බාර ගන්න බෑ. මොකද අපි ඇතුලේ සිගරට් පොන හින්දා මේ වගේ තැනකට පුංචි ළමයි බාර ගන්න බෑ කියලා එයාලා කියනවා. ඉතින් ඒ නිසා මෙතන හිම තැනක් නෙමෙයි, මෙතන පුංචි බබාලත් අරගෙන යන්න පුළුවන් තැනක්. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා අපි හොඳට කෑවා. කෑවා වගේම හොඳට ලිව්වා. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ බීලා තියෙන්නේ මොනවද කියලා, සහ බොන ප්‍රමාණය ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මේ අපේ දෙවැනි දවස. අපි දෙවැනි දවස ගියා මේ අපි හිටපු හොටෙල් එකේ ඉඳලා අපි ආපහු ගෙදර යනකොට අපිට හම්බ වුණා ස්කයි වෝක් එකක්. ස්කයි වෝක් කියලා ලොකු පාලමක්. ඉතින් මේ පාලම බලන්න අපි ගියා. හැබැයි මේ පාලම බලන්න යනකොට පලාතම මීදුමින් වැහිලා. ඔයාලා බලනවා ඇති මේ වගේ රස්නි කාලක මේ විදිහට මීදුම වැටෙනවද කියලා. ඉතින් මේ පාලම බලන්න යනකොට හරියට මුළු පලාතම වීදුම වැහෙලා තමයි තිබුණේ. නමුත් අපි ඇත්තටම ගියා බලන්න මේ පාලම මොකද්ද කියලා. මේ පාලම බලන්න අපි ටිකට් ගන්න ඕන. ওই විදිහට අපි ටිකට් උත් අරගෙන මෙන්න මේ විදිහට අපි ගියා. මං නම් ඇත්තටම මේ පාලම යන ටිකක් බය වුණා. හැබැයි වීදුම තිබ්බ හින්දා මගේ බය ටිකක් අඩු වුණා. නමුත් මං ඉතින් කොහොම හරි මේ පාලමේ ගියා. හේතුව තමයි මම ටිකක් උස් ස්ථාන වලින් යන්න හරි බයයි. ඉතින් ඒ නිසා මම ටිකක් බය වුණා මේ පාලමල යනකොට. මට මොකද මට නැච්චන් වඩාගෙන යන්න බැරි වුණා මේ පාලමේ. ටික දුරක් යද්දි මං ටිකක් බය වුණා. මීදුම වැහිලා තිබුණේ ඉන්න පහළ හරියටම පේන්නේ නැහැ. මේක දිග පාලමක්. ඔයාලට පේනවා ඇති. අපි ඔන්න දැන් මේ පාලම දිගේ යන ගමන් තමයි ඉන්නේ.
මෙතන තියෙනවා මේ පාලම හදන්න මේ ස්කයි වෝක් එක හදන්න කොහොමද පාවිච්චි කරේ මොනවාද පාවිච්චි කරේ කොහොමද හැදුනේ කියන සහ ඒකේ ආකෘතිය ඒ හැමදේම අන්තර්ගත වුණු මියුසියම් එකක් තිබුණා මේ ස්කයි වෝක් එකේ අපි කියන්නේ මේ පාලමේ කොනටම ආවට පස්සේ මෙතන විශේෂ තැනක් තමයි මෙතන තියෙනවා මේ ඇඩ්වෙන්චර් කරන්න පුළුවන් ලොකු ඒරියා එකක් මේ පාලමෙන් ඇතුළට ආවට පස්සේ ඊට පස්සේ එහා පැත්තේ තියෙන ඇඩ්වෙන්චර් කරන්න පුළුවන් ඒරියා එකක් නමුත් ඉතින් අපි ඇත්තටම ඇඩ්වෙන්චර් කරන්න සූදානම් වෙලා අපු නැති හින්දා අපි මෙතෙන්ට ඇවිල්ලා අපි ආපහු පාලම දිගේ ආපහු යන්න ගියා ඔයාලට පේනවා ඇති මේ ආකෘතිය තියෙනවා මේ පාලම හදලා තියෙන විදිය සාමාන්‍යයෙන් මේ මෙයාල මේකට පාවිච්චි කරපු මේ මේ පාලම කියන්නේ හදන්න පාවිච්චි කරපු උපකරණ පවා මේකේ දාලා තියෙනවා මේකේ ප්‍රදර්ශනයේ තියෙනවා ඇත්තම ඒ කියන්නේ ඒ ඔරිජිනල්ම උපකරණ පවා මේ හැරි ප්‍රදර්ශනය කරන්න තියෙනවා ගොඩක් දේවල් මේ සාමාන්‍ය පොඩි පොඩි උපකරණ මේ මියුසියම් එකේ මේක පොඩි මියුසියම් එකක් මේකේ බලන්න තිබුණා ඔන්න ඉතින් අපේ නැච්චන් ටෝයි එකක් අරගෙන මේක බිත්තරයක් මේ බිත්තරේ ගෙදර ගිහිල්ලා පැය 24ක් වතුර දාලා තියන්න ඕන එතකොට මේ බිත්තරේ මොකද වෙන්නේ කියලා තමයි බලන්න ඕනේ අපි මේක ගෙදර ඇවිල්ලා මේක වතුර දාලා තිබුණා වතුර දාලා තියෙනකොට පැය 24ක් යද්දී මේක ඇතුලේ පුංචි ඩයිනෝසර් කෙනෙක් ඉන්නවා ඉතින් මේ ඩයිනෝසර් වතුරෙම දාලා තවත් පැය 24කට වැඩි ප්‍රමාණයක් හිටියහම් ඒ ඩයිනෝසර් ලොකු ඩයිනෝසර් කෙනෙක් වෙනවා. ඉතින් මේ බිත්තරේ තමයි මේ නැච්චන් අතේ තියන් ඉන්නේ. ඉතින් එයා කොහේ ගියත් සාමාන්‍යයෙන් එයා තෑග්ගක් එයා ටෝයි එකක් අනිවාර්යයෙන්ම ගන්නවා. එයාට අනිවාර්යෙන් ඉතින් අරන් දෙන්න ඕන මොන හරි. මේ පාර එයා තෝරාවේ ඔන්න ඔය බිත්තරේ තමයි.
ඉතින් අපි ස්කයි වෝක් එක බැලුවට පස්සේ අපි ගියා ජපානයේ තියෙන හකුනේ තවත් විශේෂ තැනක් ඒ තමයි මේ කළු බිත්තර බලන්න පුළුවන් තැනක් කළු බිත්තර කන්න පුළුවන් තැනක් ඒ තමයි මේ මේ හොට් ස්ප්‍රින් වල එන උණු වතුරි තඹපු බිත්තර තියෙන ඒ බිත්තර තැඹුවම ඒ බිත්තර කළු පාට වෙනවා අපි ඒ බිත්තර බලන්නත් ගියා ඒ වගේම තමයි එතන විශාල කියලා කියන්නේ උණු වතුර හොට් ස්ප්‍රින් උණු වතුර එන තැනක් තියෙනවා බලන්න එතන හරි ගඳයි අපි එතෙන්ටත් ගියා නමුත් එතන බලන්න බැරි වුණා හේතුව තමයි සෑහෙන මීදුම වැහිලා අපි ගියත් එතන කේබල් වලින් යන්න ඕන අපි එතෙන්ට ගියත් අපිට ඒක බලන්න බැරි වෙනවා අපි ඒ නිසා අපි එතෙන්ට ගිහිල්ලා අපි ආපහු ආවා මෙන්න මේ ලස්සන පන්සල බලන්න මේක හරිම ලස්සන පන්සලක් මේක ජපානයේ ජපන් පන්සලක් ඔයාලට පේනවා ඇති වෙනමම තාලයට හැදෙන විශාල පන්සල මේ ගස් පාමුල තියෙන මේ කඳු පාමුල තියෙන හරි ලස්සන පන්සලක් නමුත් මේකේ වීඩියෝ කරන්න කැමරා එක මට ඇතුළට ගෙන යන්න පුළුවන් වුණේ නැහැ නමුත් එයාලා දකින්න කලින් මට මෙන්න මේ ටික වීඩියෝ කරගන්න පුළුවන් වුණා ඉතින් එයාලා එපා කිව්වට පස්සේ මම වීඩියෝ කරේ නැහැ ඉතින් ඔයාලට මේ පන්සලේ මේ ටිකත් බලා ගන්න පුළුවන් ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති අපි තවත් තැනකට ඇවිල්ලා ඉන්නවා කොහෙද මේ අපි ඉතින් දෙවනි දවසේ ගෙදර යන්න කලින් ආපහු ඔන්සෙන් එකක් හොයාගෙන ආවා මේකත් හරිම ලස්සන ඔන්සෙන් එකක් ඔයාලට පේනවා ඇති වටේ පිටාවෙම ලස්සන කොළපාට ගස්වලින් වට වෙලා තියෙන කඳු පාමුලක තියෙන ඔන්සෙන් එකකට තමයි අපි ආපහු ආවේ මේකත් අර වගේම හිගයරි ඔන්සෙන් එකක් මේකත් අර වගේම හරිම පිරිසිදු හරිම ලස්සන ඔන්සෙන් එකක් මේකේ විශේෂත්වය තමයි මේකේ සෙරප්පු දාගෙන සපත්තු දාගෙන අපිට ඇතුළට යන්න බෑ සපත්තු අපි ඇතුළට එද්දීකොට අපිට ලොක එකක් තිබුණා ඒකට දාලා තමයි අපි මේ ඔන්සෙන් එකට එන්න ඕන ඉතින් ඒ විදිහට ඔන්න අපි දෙවනි දවසෙත් ඔන්සෙන් එකට ආවා ඔයාලට පේනවා ඇති බලන්න වටපිටාව හරිම ලස්සනයි දෙවනි දවසෙත් ඔය විදිහට ලස්සන ඔන්සෙන් එකකින් ආපහු සැරයක් හොඳට නාලා ආපහු මුන්න අපි දවල් වෙනකොට අපි ආපහු ගෙදර යන්න පිටත් වුණා
ඉතින් මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාල හැමෝටම ගොඩාක් ස්තුතියි ළඟදීම තවත් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මම හිතනවා මට ඔයාලට ඔන් සෙන්නේ එක වීඩියෝ එකක් පෙන්වන්නත් පුළුවන් වෙයි කියලා හැබැයි පබ්ලික් ඔන් සෙන් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් එක රූම් එකකට තිබෙන ඔන් සෙන් එකක් පෙන්වන්න පුළුවන් වෙයි කියලා ඉතින් එහෙම වීඩියෝ එකකුත් අරගෙන සහ තවත් වීඩියෝස් අරගෙන ළඟදීම ආපහු හම්බ වෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. බයි බයි.